ඉතින් දලඳා පෙරහැර ගමන් කරන්නේ පෙරහැර ආවලියක් හැටියටයි. මේ නිසාම පෙරහැර නරඹන්නන්ට එක තැනක සිට පෙරහැර පහක් දැක ගැනීමේ වාසනාව උදා වෙනවා. පළමුව දලඳා මාලිගා පෙරහැර ගමන් කරනවා. ඊට පසුව සිව් මහා දේවාල පෙරහැර පැමිණින්. මෙන්න මේ පෙරහැරවල් පැමිණිනකොට ඊට අපූර්ව රමණීය විචිත්‍රත්වයක් දැක ගන්නට පුළුවන්. මේ විචිත්‍රත්වයේ පදනම් වෙලා තියෙන වර්ණාවලියත් එක්ක බැඳුණු සම්ප්‍රදායක් අනුගමනය කිරීමයි. ඒ දේවාලවලට හිමි වර්ණාවලියක් තියෙනවා. පළමුව පැමිණෙන්නේ නාත දේවාල පෙරහැර. නාත දෙවිඳුන්ගේ වර්ණේ කහපාට. ඒ නිසා දේවාභරණ වඩම්මන රන්හිලිගේ ඇතු ඒ වගේම තමයි නැටුම් ගැයුම් බැයුම් ඒ ශිල්පීන් සියලු දෙනාම කහ පැහැති වර්ණයෙන් තමයි සමන්විතව ගමන් කරන්නේ. ඊගාවට පැමිණෙන්නේ විෂ්ණු දේවාල පෙරහැර. විෂ්ණු දෙවිඳුන්ගේ වර්ණේ නිල් පාට. ඒ පෙරහැර පුරාවටම දැක ගන්නට පුළුවන් වෙන්නේ නිල පාටක්. ඊගාවට තමයි කතරගම දේවාල පෙරහැර පැමිණෙන්නේ. කතරගම දෙවිඳුන්ගේ වර්ණේ රත් පැහැති. ඒ රත් පැහැයත් එක්ක තමයි ඒ දේවාලයේ පුරාවටම රත් පැහැති වර්ණයෙන් යුක්තව දැක ගන්නට පුළුවන්. ඊගාවට පැමිණෙන්නේ පත්තිනි දේවාල පෙරහැර. ඒ දේවාල පෙරහැර ලා කහපාටකින් තමයි ගමන් කරන්නේ. මෙන්න මේ වර්ණාවලිය වෙනස ඈත දුර සිට පෙරහැර නරඹන්න ඉතා හොඳින් දැක ගන්නවා. හේතුව තමයි මේ විචිත්‍රත්වයත් එක්ක පෙරහැර ආවලියක් විදියට ගමන් කිරීම. අපේ මනුදම් යහගුණදම් මතු පරපුරටත් සන්නිවේදනය කරමු. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සදහම් පණිවිඩයක්.